ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් ගණිත ගැටලු 100ක් පාඩම් මාලාවේ 30 වන ගැටලුවයි අද ඔයාලන්ට මම කියා දෙන්න මේ සූදානම් වන්නේ එහෙමනම් බලමු පුතේ අද ලැබෙන ගැටලුව කුමක්ද කියලා පහත දැක්වෙන රූප සටහනට අනුව සිලින්ඩරයේ සහ ඝනකයේ බර වෙන වෙනම සොයන්න ආදරණීය දුවේ පුතේ මෙවැනි ගැටලුවක් ශිෂ්‍යත්ව භාගයට ලැබුණොත් ඔයා කොහොමද විසඳන්නේ අපෙන් අහනවා පුතේ ඝනකයේ බර වෙනමත් සිලින්ඩරයේ බර වෙනමත් සොයන්න කියලා එහෙමනම් අද ඔයාලට මම කියා දෙනවා පුතේ මෙවැනි ගැටලුවක් විසඳන සරල ක්‍රමයක් අපි බලමු එහෙනම් මේ ගැටලුව කොහොමද විසඳන්නේ කියලා ආදරණීය දුවේ පුතේ ගැටලුව දෙස හොඳින් බලන්න සිලින්ඩරයේ බරත් ඝනකයේ බරත් එකතු කරාම මුළු බර වෙන්නේ පුතේ ග්‍රෑම් 150යි. ඒ වගේම සිලින්ඩරයේ බරින් ඝනකයේ බර අඩු කරාම පුතේ ඉතිරි වෙන බර වෙන්නේ ග්‍රෑම් 50යි. එහෙමනම් කොහොමද මේ ඝන මාසු දෙකේ පුතේ බර වෙන වෙන වශයෙන් හොයන්නේ? එහෙමනම් ඒකට පුතේ සරල ක්‍රමයක් තියෙනවා. එහෙමනම් මේ සරල ක්‍රමය හොඳින් මතකයේ තියාගන්න. මොකද්ද පුතේ ක්‍රමය? හොඳින් බලන්නකෝ. සිලින්ඩරයේ ඝනකයේ මුළු බර පුතේ ග්‍රෑම් 150යි. ඒ වගේම සිලින්ඩරයේ බරින් ඝනකයේ බර අඩු කරාම ග්‍රෑම් 50යි. මෙන්න මේ කියන සංඛ්‍යා දෙක පුතේ එකිනෙක එකතු කරන්න ඕනේ. එහෙමනම් අපි ග්‍රෑම් 150යි ග්‍රෑම් 50 එකතු කරමු. එකතු කරාම මුළු බර වෙනවා පුතේ ග්‍රෑම් 200යි. එහෙමනම් පළවෙනි පියවර පුතේ හොඳින් මතක තබා ගන්න. එහෙමනම් දෙවන පියවර වෙන්නේ පුතේ මේකයි. ඒ ලැබුණු ග්‍රෑම් 200 ඔයා බෙදන්න ඕනේ අනිවාර්යෙන්ම පුතේ දෙකෙන්. හොඳින් මතක තියාගන්න අනිවාර්යෙන් බෙදන්න ඕනේ පුතේ දෙකෙන් විතරක්මයි. එහෙමනම් ග්‍රෑම් 200 දෙකෙන් බෙදුවාම පුතේ කීයද වෙන්නේ? ග්‍රෑම් 100යි. හරි. එහෙමනම් ලැබුණ පුතේ ග්‍රෑම් 100යි කියලා. එහෙනම් ග්‍රෑම් 100 වෙන්නේ සිලින්ඩරයේද ඝනකයේද? හොඳින් මතකයේ තබා ගන්න පුතේ ලැබෙන්නේ බරින් වැඩි ඝන වස්තුවේ බරයි. එහෙමනම් මේ ඝන වස්තු දෙකෙන් මොන ඝන වස්තුවද පුතේ බරින් වැඩි? හොඳින් බලන්න දෙවන රූපයේ දිහේ සිලින්ඩරයෙන් තමයි පුතේ ඝනකයේ අඩු කරලා තියෙන්නේ. ඔයා දන්නවනේ ඕනම දෙයක් පුතේ අඩු කරනකොට මුලින් තියෙන්න ඕනේ විශාල දෙය. විශාල දෙයකින් තමයි කුඩා දෙයක් අඩු කරන්න පුළුවන් වෙන්නේ. එහෙමනම් අපිට තීරණය කරන්න පුළුවන් පුතේ මෙයාලගෙන් බරින් වැඩි කවුද කියලා. එහෙමනම් බරින් වැඩි වෙන්න ඕනේ පුතේ සිලින්ඩරය. හේතුව සිලින්ඩරයෙන් තමයි පුතේ ඝනකය අඩු වෙන්නේ. එහෙමනම් අනිවාර්යයෙන්ම අපි දන්නවා දැන් බරින් වැඩි පුතේ මොකක්ද? සිලින්ඩරයයි. එහෙමනම් පුතේ මේ ග්‍රෑම් 100 වෙන්නේ මොකද්ද? සිලින්ඩරයේ බරයි. හරි එහෙමනම් උත්තරයක් අපිට හම්බෙනවා සිලින්ඩරයේ බර පුතේ ග්‍රෑම් 100යි. එහෙමනම් ඊළඟට අපි ඝනකයේ බර හොයාගන්නේ කොහොමද? ඒකට උදව්වක් ගන්න පුතේ පුළුවන් උඩ රූපේ. හොඳින් බලන්න සිලින්ඩරයේ බරත් ඝනකයේ බරත් දෙකම එකතු කරාම පුතේ ග්‍රෑම් 150යි. එහෙමනම් අපිට සිලින්ඩරයේ බර දන්නවනම් ඝනකයේ බර පුතේ හොයාගන්න පුළුවන්. මේ බලන්නකෝ සිලින්ඩරයත් ඝනකයත් දෙකෙහිම බර 150යිනේ. එහෙමනම් 150න් සිලින්ඩරේ බර පුතේ අඩු කරන්න. එවිට ඉතිරිවන්නේ අනිවාර්යෙන්ම කෝකේ බරද? ඝනකයේ බරයි. එහෙමනම් ඔන්න පුතේ අපිට ඝනකයේ බරක් ලැබුණා ග්‍රෑම් 50යි. හොඳයි. මං හිතනවා ඔයාල හැමෝටම ගැටලුව හොඳින් පැහැදිලි ඇති කියලා. පියවරෙන් පියවර පුතේ හදන ක්‍රමය හොඳින් මතකයේ තබා ගන්න. මෙවැනි ගැටුවක් ලැබුණොත් මෙන්න මේ සරල ක්‍රමය භාවිතා කරලා ඉක්මනින් උත්තර හොයාගන්න. මං හිතනවා ඔයාලා හැමෝටම හොඳින් පැහැදිලි වුණා කියලා. එහෙමනම් දැන් ඔයාලට පුළුවන් පුතේ මේ පුංචි අභ්‍යාසය සම්පූර්ණ කරන්න. එහෙමනම් ප්‍රශ්නේ හොඳින් කියවලා මං කියා දුන්න ක්‍රමය පාවිච්චි කරලා උත්තර ලබාගෙන ඔයාලගේ ආදරණීය දෙමව්පියලව බලව ගන්න අමතක කරන්න එපා. එහෙමනම් තවත් දවසක ගන්ත ගැලුවකින් හමුණ තෙක් ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්. ආයුබෝවන්.